එකතු වෙන්නේ සයිබර් ක්ලිනික් සමග. සයිබර් ක්ලිනික් කියලා කියන්නේ හැම වෙලාවකම උගලන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍යම දේවල් කතා කරන YouTube channel එකක්. මේ වෙනකොට වීඩියෝස් 200කට ආසන්න ප්‍රමාණයක් මම කරලා තියෙනවා. ඉතින් උගලන්ට තියෙන සෞඛ්‍ය ප්‍රශ්න ගැන ඒ අවශ්‍ය කරන දැනුම, ඒ අවශ්‍ය කරන උපදෙස් බොහෝ වෙලාවට මගේ වීඩියෝස් ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ නිසා මොනවා හරි සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක මගේ සයිබර් ක්ලිනික් channel එකේ තියෙන වීඩියෝස් අතර බලන්න ඒ ඔයගලන්ට අවශ්‍ය කරන තොරතුරු තියෙනවද කියලා. ඉතින් එහෙම මගේ වීඩියෝස් නරඹන අතරේදී හිතුණොත් මගේ channel එක වැදගත් කියලා subscribe කරන්න. ඒ වගේම මතක තියාගන්න bell button එක click කරන්න. එතකොට තමයි මේ අවශ්‍ය කරන notification එක මගේ වීඩියෝ එකක් එක්කම ඉක්මනට ඔයගලන්ට ලැබෙන්නේ. අද කතා කරන්නේ ඔයගොල්ලෝ හැමෝටම හරිම වටින දෙයක් ගැන. ඒ තමයි අපි හදිස්සියකට ගෙදර තියාගන්න ඕන බෙහෙත් මොනවද කියලා. එතකොට අපි හදිස්සියට ගෙදර තියාගන්න ඕන බෙහෙත් අපේ ගෙදර ඉන්නේ කවුද කියන එක අනුව තීරණය වෙනවා. දරුවෝ ඉන්නවද, එහෙම නැත්නම් වැඩිහිටි පුද්ගලයෝ ඉන්නවද, සහ ඒ අයට තියෙන අසනීප මොනවද, මේ හැම දෙයක් මත මේක තීරණය වෙනවා. නමුත් ඕනම ගෙදරක පොදුවේ අපි ගත්තොත් එහෙම මොන වගේ බෙහෙත්ද හදිස්සියට ගන්න අපි තියාගන්න ඕන. අද මම ඒ ගැන කතා කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ සයිබර් ක්ලිනික් ඇප් එක ගැන. හුඟක් අය අහනවා කොහොමද මාව සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඔන්ලයින් කන්සල්ටේෂන්ස් වලට ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඔබට මාව වුණ ගහන්න පුළුවන් සයිබර් ක්ලිනික් ඇප් එක ඔස්සේ. මේ සයිබර් ක්ලිනික් ඇප් එක ඔයගලන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. Apple ෆෝන් සඳහා තේ පහසුකම ඉක්මනටම ලැබෙනවා. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මම වගේම මගේ channel එක ඇතුලේ ඔයගොල්ලෝ දකින අනිකුත් ඩොක්ටර්ස් ලව ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ කරගන්න ඔයගලන්ට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි හිතමු මොනවා හරි අසනීපයක් නිසා ඔයගලන්ගේ රිපෝට් එකක් ඉන්වෙස්ටිගේෂන් රිපෝට් එකක් කළා කියලා. ඉතින් එතකොට මේ පරීක්ෂණ වාර්තා පෙන්වන්න වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ නැහැ. ඒ වාර්තාවේ ෆොටෝ එකක් අපිට අප්ලෝඩ් කළොත් අපි ඔබට තියෙන මොන වගේ ප්‍රශ්නයක්ද සහ ඊට පස්සේ ඔබ කරන්න ඕනේ මොනවද කියන උපදෙසුත් ලබා දෙනවා සයිබර් ක්ලිනික් ඇප් එක හරහා. ඉතින් මේ සේවාවන් ලබා ගන්න සයිබර් ක්ලිනික් ඇප් එක දැන් මොගලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔබට තියෙන රෝගයක් ගැන හරි ඔබ ගන්නා බෙහෙතක් ගැන හරි ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඒ තොරතුරු සපයන්නට අපි සූදානම්. ඔබට අවශ්‍ය කරන සෞඛ්‍ය උපදෙස් ඔබ දන්න භාෂාවෙන් ඉතාම සරලව අපි ඔබට සපයනවා. ගෙදරින් ඉඳලම දැන් ඔබේ වෛද්‍ය වාර්තාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔබේ වෛද්‍ය වාර්තාව සයිබර් ක්ලිනික් ඇප් එකට අප්ලෝඩ් කරන එක. ඔන්න දැන් ඔබේ ස්මාර්ට් ෆෝන් එකකින් සයිබර් ක්ලිනික් ඇප් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Dr. DR වගේම සයිබර් ක්ලිනික් YouTube channel එක හරහා ඔබ දැකලා තියෙන වෛද්‍යවරුන්ව සයිබර් ක්ලිනික් ඇප් එකෙන් ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ මුණ ගැහෙන්න ඔබට අවස්ථාව තියෙනවා. අපි හැමෝගෙම ගෙවල් වල තියාගන්න ඕන හදිස්සියට අපිට අවශ්‍ය වෙන බෙහෙත් වර්ග මොනවද? ඉතින් අපේ ගෙදර නම් මම හදිස්සියට ගන්න ඕන බෙහෙත් වර්ග ඔක්කොම මේ වගේ බොක්ස් එකක තමයි දාලා තියාගන්නේ. දැන් අපි හැමෝටම මේ පුංචි දරුවෝ හිටියද ගෙදර වැඩි හිටියන් ඉන්නවද මේ තරාතිරමක් නැතුව අවශ්‍ය වෙන ඖෂධයක් තමයි පැරසිටමෝල් කියලා කියන්නේ. උණ හරි එහෙමත් නැත්නම් අපේ ඇඟේ පතේ වේදනාවල් වලට අපිට නිතර අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා හැමෝගෙම ගෙවල් වල සාමාන්‍යයෙන් පැරසිටමෝල් ඖෂධය තියෙනවා. දරුවෝ ඉන්නව නම් අපි පැණි වශයෙන් තියෙන පැරසිටමෝල් ඖෂධය අපේ ගෙදරක තියාගන්න ඕන හදිස්සියකට අරගන්න. වේදනා නාශක ඖෂධ ගෙදර තියාගන්න ඕනද? ඔව්, සමහර අයට වේදනා නාශක ඖෂධ ගෙදර තියාගන්න ඕන. අපි හිතමු අධික හිස රදය නිතර හැදෙන කෙනෙක් ඉන්නවනම්, මිග්‍රේන් වගේ අසනීප තියෙන අය ඉන්නවනම්, ඒ වගේම මුත්‍රා ගල් තියෙන අයටත් අධික බඩේ කැක්කුමක් එකපාර ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අධික හන්දිපත් වේදනාවන් තියෙන අය ඉන්නවනම් හදිස්සියට ගන්න වේදනා නාශක ඖෂධයක් ගෙදර තියාගන්න ඕන. ඉතින් ඔබේ වෛද්‍යවරයාත් නිර්දේශ කරනවා මේ විදිහට දැන් මේ වගේ අසනීප තියෙන අයට හදිස්සියට පාවිච්චි කරන්න වේදනා නාශක ඖෂධයක් තියාගන්න කියලා. දැන් මේ හදිස්සියට ගන්න කියලා කියන්නේ අපි හිතමු අපි දන්නේ නැහැ මේ විදිහ අසනීපයක් අපිට කොයි වෙලාවක ඇති වෙනවද කියලා. එතකොට මහ රෑක වෙන්න පුළුවන්. ඒ වගේම අපිට යන්න අපහසු ෆාමසි එකකට ඒ වගේ වෙලාවක අපිට යන්න බැරි කමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක අපේ පහසුව වෙනුවෙන් මේ විදිහට හදිස්සියට ගන්න වේදනා නාශක ඖෂධයක් ළඟ තියාගන්න එක වටිනවා. හැබැයි වේදනා නාශක ඖෂධ කියලා කියන්නේ අපිට
හැමදාම පාවිච්චි කරන්න හොඳ දෙයක් නෙවෙයි. කෙටි කාල සීමාවකට විතරයි අපි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදී විතරයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ මේ වගේ වේදනානාශක ඖෂධ ළඟ තියෙන අය. දැන් මේ වගේම අපිට හදිසි ඇතිවන තවත් කරදරකාරී දෙයක් තමයි මේ වමනය කියලා කියන්නේ. දැන් මේ වගේ අවස්ථාවකත් සමහර වෙලාවට අපිට ඉක්මනට ෆාමසි එකට යන්න බැරි කමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වමනය සඳහා පාවිච්චි කරන පෙතිත් ඔබේ පවුලේ වෛද්‍යවරයාට කියලා ලියවල පෙති දෙකක් තුනක් හරි ළඟ තිබ්බොත් ඒක හදිසි අවස්ථාවක ඔබට හුඟක් පිහිටක් වෙන්න පුළුවන්. දැන් තුවාලවලට දාන බෙහෙත් එන මේවත් හැම ගෙදරකම තියෙන්න ඕන. විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉන්න තැන්වල. මොකද පුංචි දරුවෝ කොයි වෙලාවේ තුවාල කරගන්නවද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවක තුවාලයක් පිරිසිදු කරන්න පාවිච්චි කරන දේවල් සහ මේ ගෝස් ප්ලාස්ටර් වගේ දේවල් අනිවාර්යෙන්ම ගෙදරක තියෙන්න ඕනේ. පුංචි දරුවෝ හිටිය නැතා ගෙදරක මෙහිම තුවාල වලට දාන බෙහෙත් තියෙන එක වටිනවා. මොකද හේතුව අපි දන්නේ නැහැ අපි ගෙදර වැඩ කරන අතරේ කොයි වෙලාවක අපිට තුවාලයක් වෙයිද කියලා. ඉතින් ඒ වගේ වෙලාවක පාවිච්චි කරන්න මේ තුවාල වලට දාන බෙහෙත් තියෙනවා නම් ඒක හරි වටිනවා. විවිධ ආසාත්මිකතාත් ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්. අපි ඇලර්ජි රියක්ෂන්ස් කියලා කියනවා. දැන් මේ විදිහට ඇලර්ජීස් අපිට සමහර කෑමවලට ඇති වෙන්න පුළුවන්, සමහර බෙහෙත් වර්ගවලට ඇති වෙන්න පුළුවන්, පුංචි පුංචි සත්තු කෑවම ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හේතුවක් දන්නේම නැතුව සමහර වෙලාවල් වලදී ඇලර්ජීස් ඇති වෙන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක ඇලර්ජි එකක් ආවම අපි මූලිකවම පාවිච්චි කරන බෙහෙත් වර්ග තියෙනවනේ. අතර තියෙන එකක් තමයි මේ ඇන්ටි හිස්ටමින් වර්ගයේ ඖෂධ කියලා කියන්නේ. ඉතින් එවැනි ඖෂධයක් ගෙදරක තියෙන එක වටිනවා. මොකද මේ වගේ අපි රෝහලකට යනකම් රෝහලකට යෑමක් අවශ්‍ය වුණොත් ඒ වගේ වෙලාවක ඒ අනතුරු අපිට පාවිච්චි කරන්න පුළුවන් එවැනි ඖෂධයක් අපේ ගෙදර තියෙනවා නම්. ඉතින් ඔබේ පවුලේ වෛද්‍යවරයාට කියලා ඒ වගේ ඖෂධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර පිරිස් ඉන්නවා ඇලර්ජීස් නිතර නිතර ඇති වෙනවා. තරමක් බරපතල තත්ත්වෙනුත් ඇලර්ජීස් ඇති වෙන්න පුළුවන්. ඒතට එහෙම අය ඉන්නවනම් එතනින් එහාට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන ඖෂධ හදිසි වෙලාවක ඇලර්ජි එකකදී ලබා ගන්න ඕන ඖෂධ සියල්ලම ගෙදර තියාගන්න එක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඇලර්ජි එකක් ඇති වෙන්නේ හදිසි අවස්ථාවක සහ ඒ වගේ වෙලාවක සමහර වෙලාවට අපිට ඉක්මනටම රෝහලකට යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මූලිකව ඕන කරන බෙහෙත් අපිට ගෙදරදී ලබා ගන්න පුළුවන් නම් මේක හොඳයි. ගෙදර වැඩිහිටියන් ඉන්න පුළුවන් දීර්ඝකාලීන අසනීපවලට හැමදාම බෙහෙත් බොන. දිය වැඩියාව, අධිරුධිර පීඩනය, රුධිරයදි කොලෙස්ටරෝල් මට්ටම, ඒ වගේම හෘදයාබාධ හැදුණු අය. ඉතින් ඒ අයට හැමදාම බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා. දැන් මෙහෙම පාවිච්චි කරන බෙහෙත් අපිට එක වේලක්වත් මග අරින්න බෑ. ඒගොල්ලෝ හැමෝම ඒ හැමදාම හැම වේලකටම බෙහෙත් ගන්න ඕන. ඒ නිසා ඒ වගේ අය අනිවාර්යෙන්ම බෙහෙත් ඉවර වෙන සතියකට විතර කලින් බෙහෙත් අරගන්න එක ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද අපි දකිනවා සමහර අවස්ථාවලදී පේෂන්ට්ස් ලැවිලා කියනවා අනේ ડોක්ටර් බෙහෙත් ඉවර වුණා අදිසිය ගන්න යන විදිහක් තිබ්බේ නැහැ. ඒ නිසා මම පහුගිය දවස් දෙකේ බෙහෙත් බීවේ නැහැ කියලා. සමහර අය සතියක් විතර බෙහෙත් බීලා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ එක වේලක්වත් මග අරින්න හොඳ නැති බෙහෙත් තියෙන නිසා අර සතියක විතර බෙහෙත් ස්ටොක් එකක් ගෙදර තියාගන්න එක හරි වැදගත්. ඒ වගේම තවත් සමහර ඖෂධ විශේෂයෙන්ම ලේ තුනී කරන ඖෂධ වෝෆරින් වගේ බෙහෙත් අපි නියම කරනවා රෝගීන්ට. ඒකට ඒ බෙහෙත් අපිට එක දවසක්වත් මග අරින්න බෑ. මොකද අපි එක දවසක් හරි එක නැවැත්තුවොත් ඊළඟට ආයි අපිට මුල ඉඳලා පටන් ගන්න වෙනවා. ඒ ලේ තුනී කිරීමේ ඒ ක්‍රියාවලිය නැවත ඇති වෙන්න ආපහු දවස් කීපයක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ වෝෆරින් වගේ බෙහෙත් ගන්න අයටත් ඒ වෝෆරින් බෙහෙත් ටිකක් වැඩිපුර තමන් ළඟ තියාගන්න එක හරි වටිනවා. මොකද හදිසියේ මේ විදිහට බෙහෙත් දවස් කිහිපයක් නැතිවීමේ අවදානම මගහරවා ගන්න. බෙහෙත් ගෙදර තියාගන්නවා වගේම අපි හැමෝම සැලකිලිමත් වෙන්න ඕන තව හුඟක් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ගෙදර පුංචි දරුවෝ ඉන්නව නම් ඒගොල්ලන්ට ගන්න බැරි තැනක මේ බෙහෙත් අපි තියන්න ඕනේ. මොකද මේ පොඩි දරුවෝ මේ බෙහෙත් දැක්කහම ඒගොල්ලන්ට අර පෙති විදිහට තියෙනේවත් හරි ආසයි කටේ දාගන්න. දැන් මේ පැණි විදිහට තියෙන බෙහෙතුත් සමහල්ලාවට ඇරලා අපි කවුරුත් හිටියේ නැත්තම් එහෙම බෙහෙත් කුප්පියම කටට හලා ගන්නවා.
මේ වගේ සිදුවීම් දිනපතා වෙනවා. එහෙම රෝගීන්ව අපි දකිනවා රෝහල් වලදී. සමහර වෙලාවට ආච්චි අම්මලාගේ සීයලාගේ බෙහෙත් බීලා හුඟක් අපහසුතාවයන්ට පත් වෙලා රෝහල් ගත වෙන දරුවන්ව අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බෙහෙත් දරුවන්ට ගන්න පරිමාණයක තියාගන්න වැඩිහිටි අපි දැනගන්න ඕනේ. තව දෙයක් තියෙනවා. සමහර විට දැනට ඔබේ දරුවා දැන් මේ බෙහෙත් දැක්කත් ඒක අතට අරගෙන බලන්නේ කටේ දාගන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ටිකක් දවස් යනකොට ඒ දරුවටත් කුතුහලයක් ඇති වෙනවා. මේ බෙහෙත් බිව්වහම මොකද දන්නේ නැවෙන්නේ, මමත් පොඩ්ඩක් බීලා බලන්න ඕනේ කියලා බීලා බලන්න හිතන වෙලාවල් එනවා. ඉතින් ඒ විදිහට දැන් දරුවෝ කියන්නේ හරිම ඒගොල්ලන්ට වෙනස් වෙනවනේ මනස. ඒක දවසක කරන දේ නෙවෙයි ඊළඟ දවසේ කරන්නේ. ඒ නිසා දැනට නෑ මගේ බබා නම් මේ බෙහෙත් අල්ලන්න යන්නේ නෑ, බෙහෙත් කටේ දාගන්න යන්නේ නෑ කියලා ඒව දරුවට ඇහැ ගැටෙන මානේ තියන්න එපා. මොකද මේ අද දරුවා ඒ දේ නොකලත් ඉස්සරහ දවසකදී එහෙම කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් මේ උඩකින් වුණත් මේ බෙහෙත් හැංගුවට සමහර වෙලාවට අපි දැකලා තියෙනවා දැන් ඔය අවුරුදු 6-7 දරුවෝ පුටු තියලා නැගලා කබඩ් ඇරලා ඒ තියෙනේම එළියට ගන්නවා. ඉතින් ඒ නිසා ඒ අයට ගන්න බැරි විදිහට එක්ක ලොක් කරලා හරි කබඩ් එක එහෙම මේ බෙහෙත් තියන්න. මොකද අපි දකිනවා මේ නිසා හුඟක් සමහරලාට අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා රෝහල් ගත වෙන දරුවන්ව මේ විදිහට අනවශ්‍ය විදිහට බෙහෙත් අනිසි ප්‍රමාණවලින් ඒගොල්ලෝ ලබාගෙන වැඩිහිටියන්ගේ බෙහෙත් බීලා ඒ වගේ විවිධ ප්‍රශ්න ඇති වෙලා මේ දරුවෝ රෝහලට එනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මේ දවස්වල හැමතැනම උණ හෙම්බිරිස්සාව උගුරේ අමාරුව අපිට දකින්න ලැබෙනවා. දැන් මේ වගේ රෝග ලක්ෂණ වලට මූලිකව අපි නිර්දේශකන ඖෂධයක් තමයි ඇන්ටිහිස්ටමින් වර්ගයේ ඖෂධ. ඒ වගේම විටමින් C නිර්දේශ කරනවා. ඉතින් ඒ නිසා දැන් නිතර මෙහෙම ගෙදර බබාලා හැම ඉන්නව නම් නිතර ලෙඩ වෙනව නම් ඔබේ පවුලේ වෛද්‍යවරයාට කියලා ඒ අවශ්‍ය කරන ඖෂධයක් ඔබ ලියවලා ඒක ගෙදර ගෙනලා තියාගත්තට වරදක් නැහැ. නමුත් හදිසියේකට පාවිච්චි කරන්න විතරයි ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යනකම් විතරයි. එහෙම නැතුව මේ ඔබේ හිතුමතේ මේ බෙහෙත් පාවිච්චි කරලා සමහර වෙලාවට අර රෝගය උත්සන්න වෙනකන් ගෙදර ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. ප්‍රතිජීවක ඖෂධ ගැනත් මතක් කරන්න ඕන. සමහර අය මේ විදිහට ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක ඖෂධත් ගෙදර ගෙනල්ලා තියාගෙන පාවිච්චි කරනවා. ඒක කොහෙත්ම අපිට අනුමත කරන්න බෑ. ප්‍රතිජීවක ඖෂධයක් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් ඔබට නිර්දේශ කරන්න ඕන. මොකද සමහර රෝග තියෙනවා ප්‍රතිජීවක අවශ්‍ය වෙන, සමහර රෝග තියෙනවා ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වෙන්නේ නැහැ. කිබේම සුව වෙලා යන අසනීප. ඉතින් විශේෂයෙන්ම වෛරස් ආසාදනයකදී අපි ප්‍රතිජීවක ඖෂධ ලබා ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිසි විදිහට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්න එපා. ඒකෙන් අපිට ඉදිරියට හුඟක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හදිසියට ඕන බෙහෙත් ගෙදර තියාගන්න එකත් වැදගත්. ඒ වගේ මේ බෙහෙත් පරිස්සමට තියාගන්න එකත් වැදගත්. තවත් දවසක මුණ ගැහිමු. මම Dr. DR.